සම්මාන් සම්බුදු සරණයි පින්වත් ඔබ හැමතිනාටම. දුර්ලබව ලැබනාාවෝ මනුසත් ජීවිතය තුළ ඒ භාග්‍යබතුන් බහන්සේගේ සිරිමොහෝ මඩලින් වදාළ දුර්ලභශ්‍රී සදහම්පදයකින් නිවී සැමසුමට ලක්වන්නට ඔබ හැම දෙනාට මහනාදනය. පිනවත්න සත්පුරුෂවත් ජීවිතලත් ඔබ පැහැම දෙෙනම දධර්මෙන් සුපෝෂණය කරන වස්. මෙත් සදහම් භිකාශයෙන් ඔබවෙෙතගෙනෙන මෙත් සදහම් දේශනා අර්ථහන්බිත ධර්මාණු ශාස්සනා මාලාවි තබත් අති උතුම් වූ සදහරම දේශනාවකු අප මෙලෙස්ස ආරම්භ කරන්නේ. පිනිිසදින් යුතුව මේ උතුම් බනපදේ ශ්‍රපණය කරන්නට හැම දෙනාට මාරදධනා කරනවා. පින්මත්නී වෙනදා වගේම අධදවසේත් මෙත් සදහම් දේශනා මේ යඋතුම් දරමානු ශාස්සනාව සිදුකරුම් ලබන්නේ අතුරගිිය ශ්‍රීස්ථහම් පපදන මේ ගෞරබණනි නිර්මාත්‍රූබර රන දහේන පුර ශීල වාර්න ගිලන් ික්ෂ මධ්‍යස්ථානය වගේම උතුම් බක්කුල මහන්සයේ ගෞුරබඩිනිර් මාත්‍ර විචිත්‍ර ධර්ම කතික පරම පෝජනී අප පින්මත් පෝජ පාද අපගුරු දෙහබෝත්තම අඇති ගෞුරබාස් පද, ගලිගමුයෙන් ඥනදේප අපගේ නාහික ස්වාමින්න් වහන්සේ. සාදුරනදින් පින්ම ස්වාමිින් මහන්සේ සිහිපත් කොට පිළිගනිමෝ. සාධහෝහෝ සාධහෝ සාධහෝ. පෙන්මත් පෙන්මත් නායක ස්වාබීන් වහන්සේ විසින් ඕස්ට්‍රේලියාවේ සිට දේශනා කරමින් පටිගතකොට මෙරිස විකාශනී කරුම් ලබන මෙත් සදහම් දේශනාමයතුම් ධර්මාන ශාසනාවේ පෙන්වර දායකත් විදරමීින් කරතුකරුන් ලබනවා නිර්මලා වීරසේ කර මහත්ම ඇතුළු පවුලේ සුපින්මත් පිරිස. ඒ පින්මත් පිරිසගේ උදාාරතරමුණ විදිහර සටහන් කොටතිබෙන්නේ. දෙ දහස් විසිදකහි අගෝස්තු මස දහ නමබන දිනට පරලෝසෙපත්වීබසර පහලවක් පූර්ණය වන්ටදුනාබූ තමා අදරණිය පියානන්බන ලාල් වීරසේ කර මහත්මාට පින් අනුමෝදන් කර, උතුම් අජරාමර නිවන් අවබෝධ බේවාකින තුම් ප්‍රර්ථනාවනිකතු කරන්නට. ඒවාගේම තමස්වාම් පුරෂාවන ප්‍රසන්න ජයසේකර මහතාටත් හශිනි ජයසේකර දියනියටත්. සෝමා වීරසේකර මෑනියන්ටත් නිරෝෂා සහ නිම්මි සහෝදරයන් සහෝදරියන් දෙපලටත් සහෝදරයාාවන නිශාන්ත මහතාටත් තාශිරපාද කරන්නට බලාපපුරොත්තු බෙන්වා. මේ උතුම් ප්‍රාර්ථනාවන සිද්ධලලාාගෙන පින්මත්ස්වාබීත් මහන්සිට පියාධනා කරමු මේ උතුම් සධර්මදේශනාව සිදුකරන හැටියට මෙත්සතින් මෙත් සදහම් දේශනාවඋතුම් සදහම් ශ්‍රපණයට හැම දෙනාට මාර්තනය සාධහෝ 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 අවසරයි අප පින්බත් ස්වාමින් මාන්ස. සමන්තා චක්හවාලිසු හටා ගච්චන්තුදීවතා සද්දම්මං මොනිරාජස්ස සුනන්තු සග්ගමොකෙදං දමසවන කාලු අයංබදංතා දමසවන කාලු අයංබදංතා නම සವ ಕಾಲು අයං බදංත නමුತස්ේ භගවිතු අරතු ස ස නತස්ේ භගවිතුූ සම් සුද්ස් නತස්ේ භගවිතුර ස සම්බුද්ධස් හැමදි නාටමೆ. ඒවාසන්න ප්‍රාර්ථනා කරමින් අදෝභ හැම දෙනෙක්ම මෙට්ටේව සදහම් දේශනා ඔස්සේ ඔබි ජීවිතයට ඉතාම වැදගත් ධර්මකාරණාරැ සක්ශ්‍රවනය කරන්නයි මේ උතුම් ධර්මස්ශ්‍රවනය ටිකතුවෙන් තිං අද මේ ධර්මානු ශාසනාවේ පින්බරදායකත්වය දරන්නේ නිර්මලා වීරසේකර මහත්මය ඇතුළු ඒ පවු්ලේ පංගතුන් විසින් දස් විසි දෙක අගෝස්තු මස දහනම වෙනිදින පර්ලෝ සැපත්වී වසර පහළවක් සම්පූර්ණ වන පියාණන් තම පියාණන් වන ලාල් වීර සේකර එදා අබර පියාණන්ට පින් අනමෝදන් කිරීම ප්‍රධාන අරමුණ ඒ වගේම සුජීවත්ව සිටින තම ස්වාම්පපුරෂය වන ප්‍රසන්න ජය සේකර මහත්මාට ආශිර්වාද කිරීම අශිණ ජයසර දියනිය සෝමා වීරසේකර මෑණියන් නිරෝෂා නිම්මි කියන සහෝදරියන් දෙපලටත් නිශාන්ත මහත්මා ඇතුළු ඒ සහෝදරයා ඇතුළ පවලි ැම දෙදිනාටම ආශිර්වාද කිරීම ධර්මානු ශාසනාව අරමුණ. තිගේ උතුම් අරමුණින් තමයි අද මේ ධර්මදානම මේ පිංකම සදහම් දේ සනාතුළ සිදු කරන්නේ තිය හැම දෙනාටමත් ඔ බැහම දෙනාටමත් බණහන ලක්වාසී ලොවාස හැම දෙනාටමත්. මේ උතුම් ධර්මශ්‍රවනය ධර්මාවබෝධය පිණිස නිවන් දොරටුුවක් බවට පත්වේවා කියලා මුලින් ආශිර්වාද ප්‍රාත්ථනා කරන. පඟතුනේ අදාපි මේ ධර්මාණු ශාසනාවෙන් ඔබට විසේසිෙන් පැහැදිලි කරලා දෙන්නේ. කෙනෙකුගේ ජීවිතයේ තුළ මේ ධර්මමාර්ග වඩාගෙන අද්දී නොපෙනන බලවේගවලින් කෙනෙකුට ඇතිවන කරදර බාදා විපත් ඉදිරියේ අපි කොහොමද ධර්මානකූලව අපේ ආරක්ෂාව හදාගන්න අපි කොහොමද ධර්මයෙන් ආරක්ෂාවෙන්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ අපිට මේ අමනුෂ්‍ය බලවේග සමහරාට යක් වූ යක්ෂණයෝ මේ නොපෙනෙන බලවේගවලින් ඇතිවෙන විපත් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කර තියෙන කොයි විදිහටද. එවැනි කරදර වීපත් ඇති වෙනකොට අපි ඔළුව ගිනි ගත්ත වගේ දේවාල ගානි දුවල තවත් අමාරු වැයටෙන් නැතුව තව තවත් විපතකට පත්වෙනි නැතුව තෙරුවන් සරණගේ බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකයෙක්. කොහොමද ධර්මය තුළින් තමන්ගේ ආරක්ෂාවක් හදාගන්න. පංගතුනී සල්ල බුද්ධදශනා කහිපයක් ගැන කතා කරමු ඔබට එතකුට පැහැදිලි කරගන්න පුළුවන් මේ අමනුස්යම් මිනිස්සුන්ට කොයි විදිහයට ද බලපෑම් කරන්න අමනුස්යන්ගේ කරදර කොහොමද කෙනෙකුට ඇතිවෙන් ධර්මයේ තියෙනවා සත්ති සූට්‍රය කියලා මේ සංවිත නිකායි සඳහන් වෙන දේශනාව සතති සත්ති ැන දෙපැත්ත කැපෙන තියුණු ආයුදයක් මේ ආයුදය උපමා කරගෙන බුදුරජාණන් වහන්සේ කරපු දේශනාව දේශන විද බුදුරජාණන් වහන්සේ පෙන්නවා මහණෙන ඉතාමත් තිවුණු ආයු දෙයක් තියෙනවා දෙපැත්තම මුවහත්තුවෙච්ච ඔබසිහිපත් කරගන්න කඩුවක් කියල හිත දෙපැත්තමැ ඉතාම මුවහත් කරපු කඩුවක් තියෙනවා. කවුරු හරි කෙනෙක් මේ අර කැපෙන පැත්ත කඩුවේ අතින් අල්ලගෙන ඕක මිරිරනවා අබරන්න හදනවා නමන්න හදනවා බුදුරජාණන් වහන්ස යන මහණනි ඔහුට කුමක් වෙයිද ඔහුගේ ම අතපය කැපිලා තුවාල වෙලා ලේගලල ඔහු විපතට පත්වෙනවා. එදකොට දෙපැත්ත කැපෙන ඉතාමත් තිවුණු කඩුවක් අතින් අඹරන්න නමන්න තලන්න පොඩි කරන්න ඒ මහත අල්ලගන්න දඟලන කෙනාමයි වෙහිසට පත්වෙන්නේ අමාරුව වැටෙන්. බුදුරජාණන් වහන්සේ වදාළ මහනෙනේ අන්නේ වගේ තමයි. මෛත්‍රී භහාවනා වඩන හොඳ සිල්ගුණ දහම ආරක්සා කරන මෛත්‍රී සමාධිය වඩාගෙන ඉන්න මෛත්‍රිය පුරුදු කරන කෙනෙකුට. යම් අමනුස්සේ කරදර කරන්න උත්සාහ කරනවා. යම් යක්ෂයෙක් යක්ෂණය ගමනුස්සෙක් යම්කිසි නොපෙනෙන බලවේගක යම් කිසි කෙනෙක්. ඒ මෛත්‍රිය වඩන කෙනෙකුට කරදරයක් හෙරිහරයක් කරන්න උසාහ කරෝ. ඒ කෙනාටත් වෙන්නේ අර දෙපැත්ත කැපෙන තිවුණු ආයුදයක් අතින් මිරිකාරන්න නමන්න. ොඩි කරන්න ගිහිල්ලලා තමන්ගේ මතපයි කැපිල විහෙසට පත් වනාා වගේ අමනුස්්‍යයමයිකෙන අනතුරරි වැටෙන්. අමනුස්්‍යයමයි දුකට පත්වෙන්නේ. ඒ අමනුස්‍යමයි විහෙසට පත්තෙන්. ඒ නිසා මහනනීමේ අමනුස්්‍යයංගින් වන විපත් කරදර, බාදා හිරිහැරවලින් ආරක්ෂාවන්න නං හොඳම ආරක්ෂාව තමයි මෛත්‍රිය වැඩීම. මෛත්‍රිය බලවත් කිරීම කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. තියනිසාවබර්, බ ජවිත යම්කි සසිහෙම කරදරයක් වීපතක් මොනවාහරි ඔබේ ජීවිත අමනුස්යෝ සම්බන්ධෙන් මනුස්සයකුට ඇති වෙනවනම්. ඔබ පුරුදු කළ යුතු බලවත් කරගතයතු බලවත්ම ආරක්ෂාව තමයි මෛත්‍රිය බලවත් කිරීම. ඒ මෛත්‍රියෙන් ඔබ ආරක්ෂාාවන්නටෝන්. ඊළඟට තවත් දේශ නාවක්තින කුල සූට්‍රේ. සංවිත්ත නිකායි සඳහන් මේ කුල සට්‍රේදී බුදුරජාණන් වහන්සේ දේශනාවත් පෙන්නන්නේ මෛත්‍රී භාවනා වඩන කෙනා කොයි තරම් ආරක්ෂහ වෙනවාද මේ අමනුස්යන්ගෙන් වන විපත්වලින් බොහෝ දේශනා බුදුරජාණ වහන්සේ දේශනා කරන්නේ උපමා මුල් කරගෙන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් උපමාවක් තුළින් සමහර කාරණාවක් හොඳින්ම කෙනෙකුට වටහල දෙන්න පුළුවන්කම තියෙන් මේ කුල සූට බුදුහාන්දුරුව පෙන්න්න නවා ඒ කාලේ දු හාමුදුරු වැඩ හිටිය කාලේ ගම් පහරපු හොර කණඩායන් ඉදලතින හොරු ගෙවල්ලොට පාන පැනල ගෙවල්ල බඩු මුටු හොරකංකරගෙන ගිය හොරු එදකොට ඉස්සරයේ හොරු හොරකම මේ ගිය ආකාරය බුදුරජාණන් වහන්සේ විස්තර කරනව මහණනි මේ හොරු දැන් අද වගේ අද අපි ජීවත්වෙන සමාජට වඩා මීට අවුරුතු දෙදහස් පන්සීයකට වඩායහා ුදුරජාණන් වහන්සගේ කාලේ මිනිස්සුන්ගේ ජීවන ක්‍රමය පරිසරය අපි ඒ කාරණා තේරුන් අරගෙන තමයි මේ උපමාවල් අපි ගලපගන්න ටෝන එතකොට අද තියනෙන මේ දියුණු තාක්ෂණයත් එක හොරකම මේයන හොරුන්ට වඩා එදා හොරකමේගේ හොරු හොරකන් කරපු ආකාරය බදහාන්ද්‍රෝ විස්තර කන මහනෙන ඒ කාලෙ හොරු ්‍රාත්‍රී යනවා කරුවලේ ඉස්සරඉති වීදි පහන් මේ නගරවලේහෙම ආලෝක නෑ කරුවලේ රාට්‍රී කාලෙ බොහොම අන්දකාරයි මේ හොරු ගෙදරකට පලින්න කලින් ඕන හොරෙ ඉස්සරලා අධ්‍යනය කරනවා මේ ගෙදර කවුද ඉන්නේ පිරිමි වැඩිපුර ඉන්න ගෙයක්ද ගෙදර පිරිමි හතර පස් දෙනෙ හොඳ හැඩි දැඩි ශක්තිමත් පිරිමි ඉන්නවන අර හොරු ඒ ගෙවල් මගහරිනවා මේ ගෙවල් බිඳන්න ගිහිල්ලා ගෙවල්ලට රෑ පණන්න ගෙහිලා අපිට මැරුම් කන්නව වෙනවා කිය හොරු පිරිමි වැඩිපුර ඉන්න ගෙවල් මගහරින් ඒ ගෙවල් වල පිරිමි නැත්නම් කාන්තාව විතරනං ඉන්නේ බොහොම බය පක්ෂපාති බය කරගන්න පුළුවන්න ඊළඟට වටිනා දේවල් තියෙනවනක් හොර කංකරන්න පුළුවන් දේවල් තියන තැන් හොඳට බල අධ්‍යයනය කරලා කාන්තාව ඉන්න ගෙල්ලොට බය නැතුව සැලසුම් කරනවාන ගවල් මිඳින් එහෙම බිඳින්නේන හොරු රාත්‍රී කාල ඉස්ස ජනලයක් තමයි ගලවන්න කොහොමරි ජනලයක් පන්න ගන්න මේක අගුල පන්න ගෙන ජනයලි කඩලා ඉස්සරලාම කරන්නේ ලියක දවටලා මුට්ටියක් හිමීට ගෙට ඇතුල් කරනු ඒට හේතුව අ ජනලි ගලුවන හඬ ඇවිලා ගෙදරමිනිස්සු බයි වෙලා රෑට ල්ක් හරි අරගෙන ජනනිල ළඟ ඉදල ඔලුවදපු ගමන් පොල්ලකින් ගහන්න පුළුවන්. ඒ බයට ඉස්සරලාම කරන්නේ ජනේලෙ ගලවපු ගමන් ඔළුවදාලා ගෙට බහින්නේ ලීක දවටලා මට්ටියක් ගෙට ඇතුල් කරන. ඒ මොට්ටියට පොළුපාරක් නොවැදුනොත් අන්න බය නැතුව ඔළුවදාලා ගෙට බහිනෝ අර ගෙරම නිස්ස බය කරලා වස්තුූ පැහැරගෙන යන. ුදුරජාණන් වහන්ස මේ උපමාව එදා විස්තර කරලා කෙන මහණෙන හොරු හොරකමයන්නේ ඔය විදියට අමනුස්්‍යයොත් ඔය වගේ කියලා හිතන්න කියර බුදුරජාණන් වහන්සේ වදාලා මයිට්‍රී වඩන කෙනා හොඳ සීල්කුණ දහම් රකින මෛත්‍රී භාවනා වඩන කෙනා පිරිමි වැඩිපුර ඉන්න ගෙයක් වගේ ආරක්ෂිත අයිය එතකොට ඒ පිරිමි වැඩිපුර ඉන්න වනගේ ගෙදර හොරු ඒ ගෙවල් මගහරිනෝ අමනුස්්‍යයොත් එෙම තමයි මෛත්‍රී වඩන සිල්වත් කෙනාව මග හැල්ලයනවා. එයාට ලංග වෙන්න. එයාට අනතුරක් කරන්න හිතන්නන්නෙවත්න දන්නව අපි අමාරු වැටෙනෝ. ඒ නිසා යමෙක් සිල්වත්නං මෛත්‍රිය වඩනවනං අමනුස්්‍යව යයාාව මගහරිනෝ යාට බයයි. හැබැයි යම් කිසි කෙනෙක් සීලාදී ගුණධර්ම පුරන්නෙත්නෑ මෛත්‍රිය වඩන්නෙත්න නිතර තරහෙන් දවේශයෙන් කේන්තියෙන් ඉරිසිියාවෙක් ගුණ ධර්මයක් පුරුදු කරන්න නැතුව ජීවත්වෙන කෙලෙස් බලවත්වෙච්ච කෙනා බුදුරජාණන් වහන්සේ වදාලා කාන්තාව විතරක් ඉන්න අනාහාරක්ෂිත තැනක් වගේ එයා අනාරක්ෂිතයි. අමනුස්යෝ කිසිමෝ බයක් සැකක් නැතුව එවැනි ගෙවල් බිඳන්න සැලසුම් කරන අර හරු ෙවල්වට පණීන වගේ අමනුස්යියෝ ඒ අගේ ශරීරවලට ඉංගන ව කිය අර ගෙවල් නැතුවට බහිනවා. එතකොට අමනස්යෝ මෛත්‍රියය වඩන් නැති සිල්වත් කෙනාගේ ශරීරයට ඇතුල්ලලා එයාවත් තමන්ගේ ග්‍රහණයට ගන්නක ඒනම් අපි පන බුදුහාන්දරමී දේශනාවල පෙන්න්න නවා අමනුස්සියෝ මිනිසුන්ගේ ශරීරවට ඇතුල්ලෙන හැබැයි එහිම ඇතුල්ලෙන්නේ සීලාදී ගුණ ධර්මපුරන් නැති මෛත්‍රය වඩන් නැති ධර්මය පුරුදු කරන්න නැති අය අනාරක්ෂිතයි අමනුස්සය වයි නඇතුව ඒ අයගේ ශරීරවට ඇතුල්ලෙනවා ඒ අය ආරක්ෂාවක් නැති අමනුස්සයකුට ලංවෙන්න පුළුවන් අයි හැබයි යම් සි කෙනෙක් සීලාඩී ගුණ ධර්ම පුරනොවද මෛත්‍රිය වඩනොවද ධර්මානුකුල ජීවත්වෙනවද එයා පිරිමි වැඩිපුර ඉන්න ගෙයක් වගේ ආරක්ෂතයි අර හොරුවේ ගෙවල් මගහරින වගේ අමනුස්සව ඒ අයි මගහැරලයනවකි. බුදුරජාණන් වහන්සමේ දේශනාව උපමා විස්තර කල්ලා එදා දේශනා කරාම් මහණෙනි ඒනිසාමේ අමනුස්්‍යයන්ගෙන් ඇතිගුණ විපත්වලින් බේරෙන්න්නන. මේ අමනුස්්‍යයන්ගෙන් ඇතිවෙන කරදර බාදාවලින් ආරක්ෂසාාවන්න නං මෛත්‍රියමයි වඩන්න ඕනේ. සේලාදී ගුණධර්මයි පුරදු කරන්න ටෝට. එහමනන් දැන් ඔබට මේ දේශනාවලින් පේනවා සතතිසූත්‍රය කුලසූත්‍රය මේ වගේ දේශනාවලින් අපිට පේනවා යම් කිසි කෙනෙකුට අමනුස්සේගේ කරදරයක් බාදාවක් හිරිහැරයක් ජීවිතය ඇති වෙනවානං එයා සීලාදී ගුණදධර්ම ගලින් බලවත්වෙන්න ටෝ. මෛත්‍රිය දියුණු කරගන්නට මෛත්‍රය තමයි හොඳ මාරක්ෂාව ඔබ අහල තියෙන අපි කවුරුත් දන්න මේ අමනුස්යෝ ගැන ධර්මයේ සඳහන් වෙන දේශනාවක් තිනොමේ දේශනාව කෝටි ලක්ෂයක් සක්වොල ආ්ඥා පිහිටෝමින් කරපු බලවත්ම දේශනා කීපෙන් එකක් ඒ තමයි ආටානාටිය සූට ඔයි පිරිද්ගිවල්ල වල ආටානාටය සූත්‍ර කියනකොට සමහරලාට ඔබ දන්නව ඇති සමහරු නිකන්ගේ වච්නය යහයනකොටත් බයි. ආටානාටයෙන මොකද දේශනාව සමහර කොටස් ඒ අම් යම් පිරිත්වරයන්නෙක් බොහම උච්චස්වරෙන් සජ්්‍යහයිනා කරද්දිී. බොහෝ වෙලාවට මේ දේශනාව ගෙන බොහ දෙනෙක් කියවල අධ්‍යියනය කරලා. මොකද මේ දේශනාව තියෙන්නේ අර්ථ තේරු නොගත්ත නිසා සමහරු දේශනාව කියන්න බයි ගවල්ලල පිරිදධානකොට ධාරනත් බයි. මේ දේශනාව තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ගිජ්කූට පරවත්තයේ වැඩ ඉන්නකොට දා රාට්‍රී කාලේ රාට්‍රී මැදියම් යාමි තමයි බදුරජාණන් වහන්සේ වංකරේ දෙවියන් බ්‍රක්්මයන් අමනුස්යන් වේවා බුදුරජාණන් වහන්ේ මුණගහෙන්නේන්නේ රාට්‍රී මැදියම් යාන් රාට්‍රී දහයත් පාන්දර දෙකත් අතර මේ කාලි තමයි බුදුරජාණන් වහන්සේ මුණගැහන මේ දෙවිවරු ඒ අගේ ප්‍රශ්න ගැටලු අරගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ ධර්මකාරණ විමසන වෙලා උහන්සගේ දින චරිාවේ දෙවියන්ට වංකරපු කාලේ එදා බුදුරජාණන් වහන්සේ මොනගැහෙන්න මේ ලෝකෙ සිව් දිසා පාලනය කරන ප්‍රධාන දෙවුරු හතරදිනක් ගැන ධර්මය සඳහන් වෙන. විරූඩ විරූපාක්ෂ වයිශත්‍රවන දෘදරා්ට කියන මේ සතරවරන් දෙවියන් හතර දෙන. ඒ හතර දෙනා මේ ලෝකෙ සිව් දිසාවන් පාලනය කරන චාතුම් මහාරාජික දෙව්ලොව ඉන්න බල සම්පන්න දෙවර. එතුොට සිව් දදිසාපාලනය කරනක් පා බ මේ මනුස ලෝකගෙන හිතන්න්නපා. ඒ දෙවවුරු ඉන්නේ දිවිය තලවල. චාතු මහාරාජික දිවිය තලේ මනුස්ස ලෝක ඉන්න යුදුම් හතලිස් දෙදහසක්ක හල අහසේ. පිහිට ලතින දිවිය තලයක් හැටියට ධර්මය පේන. ආකාශ්ට බෝමාස්්ට කියන දේවතාවරු ඇතුළු එක කියන අහන්සේ යුදුම් හතලිස් එදහසක් ඉහල අහස ඉන්නම් මේ පොලෝතලේ දක්වාම සීමාව ඒ චාතුම් මහාරාජික දෙවියන්ගේ දිවිය සීම ගනයට යටත්වෙන. ඒ අතර පොළො වාශ්‍රවිත ඉන්න යම්යම් දේවතරි ැ බෝමාට දවරු කළ පොළො ආශවිිත ඉන්න ඉන්න. ඉහල අහසේ විමන් මවාගෙන ඉන්න දේවතාවර ඉන්න. ඒ අයට ආකාශ්ට දේවතාව එදකොට ඔයා අතර ඉන්නවා කැෑවල ගල්ලිංවල වන්නම මහ වනාන්තර වෙන්න පුළුවන් සහුන්වල වෙන්න පුළුවන් යක් වූ යක්ෂණියෝ අමොනුසියෝ ඒයි අතර ප්‍රධාන කොටස් හතරක් බුදුහාන්දරොපයෙනෝ යෂ නාග කුම්බාන්්ඩ ගහන්දරුව කියලා. එතකොට මෙන්න මේ හතර අධිපති භාාවේ දරන ඒ අයගේ පාලනය කරන බලසම්පන්න දේවතාවර හතර දෙනෙක් යටති තමයි මේයයි පාලනයෙන් තුරදිහාාව පාලනය කරන වෛශ්‍රවණ දෙවියන් යටතේ තමයි යක්ෂ කොටස පාලනය වෙන්. යක්කුන් අධිපති දේවතාව තමයි වයිශ්‍රවණ වෙසමුණි දෙවියෝ. එදකොට මේ සතරවරන් දෙවියන් හතර දෙනා යටතේ යක්ෂ නාග කුම්බාන්්ඩ ගහන්දරෝකෙන මේ අමනුස්ස සේනා පාලනය කරන්නයයි. ඒ දෙවියන් හතර දෙනා තමන්ගේ පාලනය යටතේ ඉන්න, යක්ෂණ නාග කුම්බා්ඩ ගහන්දරු කියන මේ අයත් එකතු කරගෙන සතරවාරන් දෙවියන් එදා අපේ බුදුරජාණන් වහන්සේ ගිජ්‍යකූට පරොතේ වැඩඉන්නකුට රාත්‍රී මැදියම් යාමේ උණහන්සේ මුණ ගැහෙන්න්නේ නවා එහෙම ඇවිල්ලා ඉස්සල්ලාම සතරවාරන් දෙවියන් හතර දෙනා පිළිවලින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පසකින් එ අයින්න ඉළඟට ඒ අයි පිටිපස්සෙන් අර එකරගෙන පු යක් වූ යක්ෂනියෝ ඒ අය ගැන ධර්මී සඳහන් වෙනවා ක්ඩායන් ගණනාවක් යක්කූවා යක්කිනීවා යක පෝතකූවා යක පෝතිකායවා යක මහාමාත්තෝයා යක පාරි සජ්ජෝවා යක පවාරෝවා කළම කණඩායන් ගණනාවක් යක යක්ෂනිය යක්ෂ පැටවෙක් පැටවියක්. යක්ෂ මෙහිකාරෙක් යක්ෂ පිරිසේකෙනෙක් ඒ යක්ෂ මහාමාත්‍යවරේ එතකුට අපිට පිනවා. ඒ අය අතරත් යම් යම් ඒ උස්පහත්කම් බලසම්පන්නකං. ඒ තිය එතකොට මේ අය එකතු කරගෙන ආවා. ඒ විදිහම තමයි නාගෝවා නාගිනීවා නාගපෝතකුවා නාගපෝතිකායිවා වගේ හර යක්ෂ නාග කුම්බාන්න ගහන්දරු කියෙන මේ ආපු පිරිසීම ඒවගේ උස්පහත්කම් වෙනස්කන් තියෙන. හැබැයි මේ අය බුදුරජාණන් වහන්සේට ගෞර කරපු ආකාරකන මේ දේශනායි මුලින්ම්ම පැහැදිලි වෙනවා. සමහර යක්හු බදුරජාණන් වහන් සේට ගෞරෝ කරන්නේ ඔවුන් බොහොම ධර්මයට අකමැති. සමහර යක්ෂයඉන්නව තුනුරුවන්ට ගරු කරනවා ඒයි බුදු හාමුදුරන්ට වන්දනා කරලා බොහොම පක්ෂපාතේ විදිහට පැත්තකංගිටියකිනවා සමහරු ඇන්ද වත්නය කියෙන කියනවා ම අසවල් යක්ෂයා බුදුහාන්දුරුව ඉදිරි තමන්ගේ නංගොත් කියනවා නිගන් තමන්ගේ බලයේ නිකාන් ලොකම කියනවාගේ ම යසවල්යක්ක්ෂයා කියල නිගම් බුදහාදුර ඉදිරී කියලා වඳන්නන්නේවන්න නැතු නිකම් පැත්තකින් හිටියකින්. සමහරු ඇවිල්ල එහෙමකිවන්න නත් නෑ නමුත් හරි බලාගමුකෝ කියලා වගේ අරනිගං එකරගෙන ආාවට අන්නේ විදිර පැත්තකින් හිටෙනමහර බොම පක්ෂ පාතිය බදුහාදරන්ට වදනා කරලා ගෞරව කරල ස්වාමි නිමං අසවල් කියෙන කියලා තමන්ගේ නංගොත් කියල පැත්තකින් හිටියකි. එතනද වයිශ්‍රවන දෙවියන් මේ සේනාවන් එකන යක්ෂ නාග කුම්බාණට ගහන් දරෝකින මෙය එකතුකරග නැවිල්ල බුදුහාන්දුරන්ට කියන කතාාවක් තියෙනවා. අන්නඒක අපිට ඉතාම වැදගත්. බුදුරජාණන් වහන්සසිටකින සාමීනී මේ අ එකතු කරගෙන නවේ සාමීනී භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක වන භික්‍ෂු භික්‍ෂුනී උපාසක උපාසික එමනම් පැවිදිවෙච්ච භික්‍ෂු භික්ෂුණීන් වහන්සේ විතරක් නෙමේ ඔබ ගිහි ශ්‍රාවකය හැටියට උපාසක උපාසිකා. ඔබටත් මේක අදාලයි. වයිස්ශ්‍රමණ දෙවියන්කින ස්වාමීණී භාකතු වහස උබවහන්සකි ශ්‍රාවකයන් වන තෙරුවන් සරට ගිය මේ භික්ෂු භික්ෂුණ උපාසක උපාසිකාවන්ට මේයම්කිසි අමනුස්සේග මේයකය යක්ක්ෂණියක් වේවා මේ යක්ක්ෂනාග කුම්බා්ඩ ආදර මේ කාගෙන් හරි. කරදරයක් ඇතිවුණොක් හිරිහැරයක් ඇතිවුුණොත් බාධාවක් ඇතිවුනොද. ඒ අයගේ පීඩාවක් ඇතිවුණු ඒ අයගේ හිංසාවක් ඇතිවුණු අන්න ඒ අයකින් ආරක්ෂාවෙන ක්‍රමය කොහොමද අපි ඒකට මැදිහත් වෙලා බුදුහාන්දුරන්ගේ ශ්‍රාවකයන් අපි ආරක්ෂා කරන්න අපි කොහොමද බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයන්ට භික්‍ෂ භික්ෂණනි උපාසක පාසිකාවන්ට ආරක්ෂ ආරක්කායි ගුත්තිය පහසුවිහාරයි රැකවරණ පිණිස පහස විහිහරණය පිණිසම මේ ආටානාටය නම්මු දහම් පරියායක් උබහන්සේ ඉදිරී කියන්නයි මේ ආවි කියන. එතකොට මේ ආටානාටී දේශනනා මුල් කොටසේ බුදු හාමුදුර අහගෙනඉන්න. මේ කතාව කියන්නේ වයිශ්‍රවණ දෙවියු. බුදුරජාණන් වහන්සේ කතාව මහගෙන ඉඳල එක අනුමත කරලා භික්ෂූන් වහන්සේලට පසුවදා සංඝයයකතු කරලා කතාව කියනු. පස්්‍රවණ දෙවියුකිනො සාමීනී භාකතුන් වහන්සම මේ යක්ෂයන් අතර, මහානු භාව සම්පන්නයක්කු ඉන්නවා. බොහොම බල සම්පන්නයි. ඒ අත බුදු හාමුදුරන්ට පැදිච්චඇත්ති ඉන්නව පැහැදිච්චයත් ඉන්න. මධ්‍යමානු භාවවයක්කු ඉන්නවා ඒ අතරත් බුදු හාමුදුරන්ට පැහැදිච්ඡයත් ඉන්න තුනරුවන්ට පැහැදිච්චායත් ඉන්න නීචයයක් වු ඉන්න කිය යක්ෂ අර න්න ොම නීච ෂ ොහොම කිසිම බලයක්නේ ඔහ නිකං ඉන්න. යක්ෂෝ ඉන්න. ඒ අතරත් ුවට පැදි ච්ා ඇති න පැදිචා ඇත්ති වශ්‍රවන්දිවිකෙන සාමීනීමම යක්ක ව අතර වැඩි පිරිසක් තුනරුවන්ට ගරු කරන්නේ තුනුරුවන්ට පැහැතිීමක් නෑ ඒකට හේතුවමොකක්ද අන්න හේතුව කියන ඒ හේතුව වර්තමාන සමාජයේ යක් වු විතරක්නේ මිනිසුන්ටත් ගලවල බල වයිස්්‍රවන්දිවි කරෙන සාමී නිමී යක් වූ යක්ෂනිම අමනුස්ය කියන්නේ ප්‍රාණගාතය යෙදෙන පිරිසක් ඒයි ප්‍රාණගාතයට කැමති අකුසල් කරන්න කැමති හැබැයි බුදුරජාණන් වහන්සේ පානාතිපාතා වේරමනී සිකාපදන් සමාධයාමි කියලා දම් දෙසනකොට අන්නර ප්‍රාණගාතයට කැමති යක් වු ඒකට කැමති නැ කියෙන්. ඊළඟට මේ අමනුස්සිෝ හොරකමට කැමති හොරකමට තමයි ඔෝන්ගේ හිත නැබුරුවෙන්. හැබැයි බුදුරජාණන් වහන්සේ උන්වහන්සගේ ශ්‍රාවකයෝ අධින්නාදානා වේරමනී සික්්හාපදන් සමාධිය මේ හොරකම මේ වලකන්න කියලා බණ කියනොට මේ අක්කු කැමති නෑ දැන් ඔබ බලන්න සාමාන්‍යෙන් හොරකමම ජීවිතය කරගත් හොරකමෙන්ම යැපෙන කෙනාට හොරකම ආදීනව ගැන කියනකොටත් මගහරිනවා ඔය බණ හරියන්න වූ හරියන්නඇ කියළ මහරිී. සමල්ලාට ඒවා කියනවටත් කැමති නෑ ඇයි යාගේ ජීවිතය ආස ොරකම තම යාගේ ජීවිතේ ළඟට මේ වයිස්ශ්‍රම දෙවවික්වා ස්සාමී භාකතුන් වහන්සේ යක්ක්කු යක්ෂණය කියයන වැදි කාමසේවැන එදෙනවා ඔුන්ට කිසිම චාරයක් නෑ සල්ලාල ජීවිත ගත කරනවා. ඔහුන් ඒකට ආස කරන ඇලුම් කරනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ උන්හන්සේගේ ශ්‍රාවකයෝ කාමී සුමිච්චාචාරා ේරමණී සික්කාපදන් සමාධයාමි කියලා ඒ බණ කියනවට ඒ සීල ගැන කියනවට මේ අක්කු කැමති නෑ කියය. ඊළඟට අක්කු කියන්නේ බොරුවෙන්ම ජීවත්වෙන හැමවෙලා මිනිස්සු රවට්ටන් හැමවිලේම ඕනෙම කෙනෙ ක්‍රවට්ටන්න උත්සාහ කරන බොරුවෙන් ජීවත්වන පිරිසක් හැබැයි මුසාවාදා වේරමණී සික්්කාාපදන් සමාධයාමි කෙලා කියනවටත් ඔවන් කැමතින නිසා තුනළරුවන්ට වෛර කරන ඊළඟට මේ අමනුස්ය කියන්නේ මත් පැන් මඩද්‍රව ඒවට ආස කරන ජීවත්වෙලා ඉන්න කාලෙත් ඒවෑම යෙදිලා මැරුණට පස්සෙත් ඒවට කැමති බේ බදු පුද්ගලයන්ව ඇසුරු කරගෙන බොෝ වැනි අමනස්ව ජීවත්වෙන ඔහන් ඒ සමහල්ලාට මත් පැන් ඒවා ආග්‍රහණය කරන ඔවුන් ඒවත් කැමති. එතකොට ඒ කෙනා කැමති නෑ අ බුදුහාන්දුරගේ ශ්‍රාවකයෝ බණ කියනකට කියනවා ඉවන් වල කියන්නෙ ලන්න එතකොට අකමැති. එතකොට කියනවා පන්සීල් පංචසීලය රකින් ඇැති කෙන සීල ගැන කියනවට කැමතිනැකි. නිසයි ස්වාමයන භාග්‍යතතුන් වහසේ යක් ව යක්ෂණ මේ අමනුසේ බදුහාන්රන්ගේ ශ්‍රාවකයන්ට අකමැති ඒ අකම ඇතිකමින් නිකඟින් නොනෙම අන්න කියනව මොකද කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෝ යනකොට මේ අයි මොකද කරන්නේ ගච්චන්තෝ අනු ගච්චේය ඒ අයි පස්සෙන්ගිහිල්ල හිරිහැර කරන්න උත්සා කරන. ටිතව අනු ටිතේය ඒ අය නතර වෙලා ඉන්නකොට ඒ අනුව මර අමනුෂය පස්සෙන් ඇවෙල්ලා හිරිහර කරන්න උත්සා කරන නිසින්න්නවා නිසීද වාඩිවෙලා හිටිය තරා අමනුසය ඒය අසලින්ම ඉඳගෙන යාට කරදර බාධ කරන්න උත්සාහකර. සයානුවා සයානයේ යා නිදාගන්නගිය අමනුස්සයයා ඇසුරෙම් ඇවිල්ලා ළඟට ඇවිල්ලා ඉරිහර කරන්න උත්සාකරන නිදාගන්න ඉරියෝේ. අන්නේ වැනි අවස්සාාවලේ කියැන බුදු හාන්දුරුවන්ගේ ශාවකයන්ට අනිත්තායි ගැන කතාවක් නෑ. මෙතන වයිශ්‍රවණ දෙවියන් කියන්නේ තෙරුවන් සරණ ගිය පංචසීලය රකින ධර්මාවබෝධයට වීරී වඩන බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකෙකුට යම් අමනුස්සේ කිරිහැර පීඩා කරන්න හදනවනන් අපි කොහොම දේ අය ආරක්ෂසා කරන්න කන ක්‍රමේ අනිත්තයි ගැන කතාවක් නෑ. සීලයක් නැති ධර්මයක් නැති ගුණ ධර්මයක් හකින් නැති කෙලෙස්වලම ජීවත් වෙන කෙනාරයක් වූ යක්ෂන අමනුස්සයක්කම තමයි. එතකොට වෛශ්‍රමණ දෙවියන් හරි දෙවියන්ග පිහිටක් හරි තියෙන්නේ මේ අමනුස්ස කරදරවලින් බේරෙන්න්න ධර්මය හැසිරෙන කෙනාට. එතනදී දැන් අපිට වැදගත්මද අත්තමයි වයිශ්‍රවන දෙ කොහමද ඒ දෙවියන්ගේ පිහිට ඉල්ලන්නකල බුදුහාන්දුරන්ට කියන. ඒ තමයි වෛශ්‍රවන් දෙවියන් කියෙන සාමීනී එවැනි බුදුහාන්දුරන්ගේ ශ්‍රාවකයකුට මෙහම අමනුසේ පස්සයෙන්ගෙනවානම් කරදර කරනවාන හිහර කරනවාන ය තුනුරුවන් වන්දනා කරලා සත් බුදුවරුන්ට වන්දනා කරන්න. බොහම ලස්සන ගාත ටිකක්තියෙන ඔබ පිරිත්පොත් අරගෙන පිරිවානපොත්ත වහන්සේ තුළ ට අනනාටිය සූට පෙල්ලගෙන යනකටඔබට ගාතටික කට පාඩන් කරගන්නකුළ බිපස් ස්ස නමත් වූ චක්කුමන්තස්ස සිරීමතුව අන්නේ වගේ ගාතටිකතිනව විපස්ස බදුහාමුදුරුව විපස්සී සිකී වෙසබූ කකු සඳ කෝනාගමන කාශ්‍යප ගෞතම කියන සිව් බුදුරජාණන් වහන්සේලා සිහිපත් කරලා වන්දනා කරන්න කියන සත්බුදුවරු එතන සත්බුදුර කියන්නේ කල්ප අනුව එකක් තුළ මේ ආසන්නම කල්ප සීය තුළ ලෝකයේ මේ විශ්ෂයේ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේ හත් නම මීට කල්ප අනූහෙකට පෙර පස් බුදු හාන්දුරු පලවන ඊට පස්සේ මීට කල්ප තිස්සෙහිකට කලින් සිකී වෙස්ස භූ කියන බුදුරු දෙනම එකම කල්පය පහල වන ඊළඟට මේ මහා බඩ්ඩ කල්පය කකු සඳ කෝනාගමන කාශ්‍යප අපිහරණගී ගෞත බුදුහාහන්ද එෙතකොට මේ සත්්බුදුවරුන්ට වන්දනා කරලා බුදුන් ඇඳලා වයිශ්‍රවන දෙවියන්ට කියන්න කියනවා කොමද කියන්නේ මේ අමනුස්ය මගේ පස්සේ එනවා. මට කරදර කරන මං යනකුට මගේ පස්සෙම්ේ නෝ. මං වාඩිවෙලා හිටියත් මේ අමනුසය ම ඇසුරේයින්ඳගෙන මට හිරිහර කරනවා. මන් නිදාගන්න කියයත් මේ අමනුස්සය මට කරදර කරන අනේ දෙවියන මාව මන්තරවාන් සරණ ගිය කෙනෙක් බොහොම සිල්වුවත් කෙනෙක් තමන්ගේ ගුණධර්ම සිහිකරලා වයිස්්‍රවණ දෙවියන්ට කියන්න නවා. එතකට අපි දෙවන්ගේ තම ඉල්ලි මක්කරන්න මේ අමනුස්්‍යයගේ මාව බේරලාද වශ්‍රව දෙවියුම මේක කියන්නේ බුදුහාමුන්දුර ඉදිරිී. ඒවිලේ වෛශ්‍රවන් දෙවියන් කියන සාමීනයේ ඒවිදිහට අපිව සිහිපත්ක ලපින් ඉල්ලද්දේ අපි ඉදිරිපත්වෙනවා. බුදුහාමුන්දරන්ගේ ශ්‍රාවකයන්ව ආරක්ෂා කරලා දෙනවා. මේ ව යක්ෂනයවමේ අනුෂ්‍යයන්ගෙන් බුදුහාන්ද්‍රන්ගේ ශ්‍රාවකවට කරදරයක් බාදාවක් ඇතිවුුණොත් අපි ඒ අයිවා ආරක්ෂහකරන්න ඉදිරිපත්වෙන. අපි ඉදිරිපත් වෙලා අපි අකුන්ට මෙන්න මේ විදිහට ඒ අයට තුරනවා ඒරන හැටිත්තේ දේශනාවතිය එක තිේන බුදහාදුරන්ගේ ශාෝකයන්ට හිරිහැර කරන ඒ අමනුසියන්ට වයිශ්‍රවන දෙවියන් ඉස්සරලා බොහම තදින් අවවාද ක නම එක කරන්න එපා. ඒ අවවාද කලා නිකායිඉන්න ඒ අයගේ වර ප්‍රසාධ කපා හරිනෝ කිය. ඒ වර ප්‍රසාද හැටියට තියනවා වයිශ්‍රවන දෙවියන්ගේ අවසරයක් ගන්න ෝ නැකේ නො. ඒ අක්ෂයන්ගේ ආලක මන්දා කියලා රාජධහරියන් ැන විස්තර කනවා යක ව ක්ෂය විවාහාාවෙන විනෝධ වෙන. සතුටෙන් ඉන්න ඒ පරාජධහනයේ උයනට යන්න හැබැයි බුදුහාමුදුදරන්ගේ ශ්‍රාවකයන්ට කරදර බාදා කරන අර අමනුස්්‍යයන්ටය වෛශ්‍රවන් දෙවිය ඒවට අවසර දෙන්නනා කිය. ඊළඟට දෙවියන් ඒ අයට බොහොම බලසම්පන්න විදිට බොහොම සැරෙන් අවවාද කරලා බුදුහාමුන්දුරන්ගේ ශ්‍රාවකයන්ගේ ආරක්ෂාවනෙන් අපි පෙන ඉන්න කියන. එහෙම කියලා මෙන්න මෙහෙම කතාව කියනවා. සාමීනී මේයක්කු අමනුස්ී අතර බොහොම හිතුවක් කාර දෙවියන් කියන එකවත් අහන්නේ නැති බොහොම දරුණු යක්කු ඉන්නවකෙන අපිටවත් කීකරුුණෑ. අපි කොච්චරපාකිවත් බුදු හාදුරන්ගේ ශ්‍රාවක්‍යයන්ට හිරිහර කරන්න එපා කියල දෙවියන් අනකරත්. ඒ අනට පිටිං ගිහිල්ලත් බුදු හාන්දුරන්ගේ ශ්‍රාවකයන්ට හිරිහැර පීඩා කරන බොහොම අමනුස්යෝ දරුණු යක්කු ඉන්නවාකෙන්. ඒක මේ වගේ කියල උපමාාවකුත් කියනවා. සාමීණී භාග්‍යතුන් වහන්ස මේ නගරේ. සනය බිබිසා රජ්ජරුව තමයි රජගහනුවර පාලකය රජජුරෝ නීති පණුවන ප්‍රාණගාත කරන්න එපා එකැන් මිනි අරණ්ඩ එපා කරොත් මෙන්න දඩුවම හොරකංකර අහුනොත් මෙන්න දඩුවම මේ වගේ වැඩදි වැඩ රාජදරෝහහි වැඩකරොත් මෙන්න දඩුවම කියලා රජුරුවෝ රටේ යහපත වෙනුවෙන් නීති දාලාතියෙනවා හැබැයිඒ නීති කඩන අපරාධකාරය හොරු මංකොල්ල කාරයෝ මේනා මේ රාජ්‍ය තුළ නැතුවනෙම ඉන්නවා. ඒ අයි රාජාර් ්‍රෝහින් කියිය. හැබයි යහුනොත් රජුරුව ඒහයට දනුවන් දෙනවා. සාමින ඒ වගේ තමයි. අපිත් යක්කුන්ට මේ විදිහට කරන්න එපා කියලා නීති දැම්මට අපි කියන එකවත් පිළිගන්න නැතුව. බුදුහාදුරන්ගේ ශ්‍රාවකයන්ට හිරිහර කරන්න ඉදිරිපත්වෙන දරුණු යක්කුට ැවනෙමේ කිය. එවැනි අවස්ථාවක අ අවවාද කරලා හොඳින් කිය ලහන් නැත්නං. දෙවනි අවස්ථාව ඊළඟට අපි කරන්නේ ඒ අයට දනුවන් කරන සාමීනී වැනි වෙලාවක බුදුහාදුුරන්ගේ ශ්‍රාවකයම් මෙන්න මේ විදිහට කියලා ඒ ඉල්ලීම කරන්න කියනවා ආටානාටි සූට්ට තියෙනවා ඔබට දිකට දිගට යක්සේගෙන් අමනුසේගෙන් රදරවෙනවා වනන් ඔබ බුදුන් ඇදලා දෙව අන්ට කියලාත් වැඩි හරගිය නැත්නම් අන්න ඔබ ඊළඟට මොකද කරන්නේ හඬ නගා කියන්න කියනවා යක්ෂ සෙම්පතිවරුන්ට ෂ සේම්පතිවරු කියන්න මේ යක්කුණට දඩුවන් කරන වයිශ්‍රවන දෙවියන් යටතේ ඉන්න බොහොම බල සම්පන්න යක්ෂ සේනාධිපතිවරු පිරිසාක් ඒයාගේ නම් පව ආටානාටි සූට්‍ර තියෙන වයින්ද්‍රෝ සෝමෝ වරුණෝ බාරදවාජ චන්දනෝ කාමෙට්ටෝ නිින්නිගණ්ඩු නිගන්ඩු චිත්ත සේනාලවක සාතාගිරිි හේමවතය වගේ නං ගණනාවක් තියෙන් එය අතර සෝවාන් ච්ච මේ සාතාගිරිි හෙමවත ධර්මා බොධි ලබපු ආලෝක යක්ෂය ගැන තියෙන එතකට ඒ බොහොම බලසම්පන්නයි ඒ අයට නංවසයෙන් කියලා මෙන්න මෙහෙම කියන්න අයං යක්හෝ ගන් හාතිම මේ යක්ෂේෙක් මට කරදර කරනවා අයං යක්කෝ ආවිසතිමේ යකිෙක් මට ආවේශ වෙනවා අයං යක්හෝ හේටේති මේේ යක්ෂේෙක් මට පීඩා කරන අයන් යක්කෝ විහේටේති මේ යකිෙක් මට බලවත්ව බලවත්ව පීඩා කරන. අයං යක්කෝ හිංසතිමේ යෙක් මට හිංසා කරන. අයන් යක්කෝ විහිංසතිමි යකෙක් මට බලවත්ව බලවත්ව හිංසා කරනවා. අයන් යක්කෝ නොමුංචතිම යක්ෂය මාව අතහැර නැතුව මට දිගටම වද දෙවානන්නේ මට කරදර කරනවා මාව බේරලා දෙන්න මේ යක්ෂයගෙන් කියලා අර යක්ෂ සෙම්පතිවරුන්ට කියන්න කියන්නවා. අන්න එක තමයි ඊළඟ ක්‍රමින්. සාමීනී භාගතුන් වහස එතකොට මොකද වෙන්නේ. බදුන් සරණගගේ ධර්ම හැසිරෙන බදුහාමුදුරන්ගේ ශ්‍රාවගේකොට හිරිහර පීඩා කරන අමනුස්්‍යාව යක්ෂ සම්පතිවරු ඇවිල්ල ඇදගෙන යනෝක. ඒ ගිහිල්ලා දනුවන් කරනවා. සමාලා රත්තු වෙච්ච ගනිි බල් ඔහුගේ ඔලු වෙතිලා දනුවන් දෙනවකෙන්. උල්ලොලින් අනි නෝකෙන ඇස්සු ගුල්ල නොක ඒ කාලෙ කන යක්කූ යක්ෂයන්ට දනුවන් දෙන හැටි කියර. අන්නේ දිහට හරි දනුවන් කරලා දඩුව මෙ හරිමොකද කරන්නේ බුදු හාන්දුරන්ගේ ශ්‍රාවකයන් අප ආරක්ෂ කරලා දෙන කිය. තැ ඔබට හිතෙන්න්න පුළුවන් ති ඒ එක හරිද කියලා මක දනුවන් දෙෙනවා කියවාන් කෙනෙක් සහලාට තනති බුදු හාමුදුර ඉදිදීම කතාවකිවූවලු දනුවන් දෙනවල් එක හරිද කියලා. ඒක තමයි ලෝක පාලන ක්‍රමේ. දැ මනුස ලෝක හිතන් ඔය ක්‍රමේ නෙමේත්තිෙන් කවුරු හරි වැරදි වැඩ කරනවනං. ඉස්සර්ලාම කරන්න ඔහුට අවවාද කරන. ඇැයි තන ගමයින්වා කියල නික කරදරකාරේ. නිතර කරදර කර ආරමනුස්ස කතාහම පිනිකා ඔබ ලපල බලන්නක මෙහෙම. ඔබ කාඩ කරදරයක් නැතු ජීවත්තයනවා ගමඉන්නවා කියන ගේ ස්රයින් හෝ කියගෙන යනවා බනිනවා ගෙට ගල් ගහනවා පාරයනකොටයගේ හ් හැප්පිලා යනවා හරි බලා ගමු කියනවා බලට ඉන්න දෙන්න ඇහ නො මේ ගමේ ද ඒතකට ඒ වගේ කවුරුහරි රදර කාරයෝටිකක් කියන්න එතකොට ඔබ මොක්කද කරන්න ඔබ ඉස්සරලාම කරන්නේ මේක හොඳින් විසඳගණ්ඩ බැයිනම් ඔබ පොලිසිය සාමාන්‍ය රටකතියන මොකක් කර නීතියනු කුල ක්‍රමය පොලිසියට ගිය ගමන් ඉස්සල්ලාම් පලවෙනි පාර කරන්නේ පොලිසියෙන් අර දෙගොල්ලො ැඳවනු කැඳෝල කරන්නේ අවවාදයක් දෙනවා ඉස්සල්ලා ඇන්ත්‍රියලියාගෙන කැඳවල අවවාද කරනවා මෙන්න මෙහෙම කියනවා මේ කරුණු හොල්ලාකින ආය මේ මිනිස්සුන්ට කරදරකොත් ආය මේ මිනිස්සුන්ට හරිහිහර කොරොත් අල්ල හිරේදාානු උසාවිධානු එනිසා හුවෙන්න එ පා කියලා ඔන්න අවවාද කරනු ඒක හරියට අර වෛශ්‍රවණ දෙවියන් අර යක්ෂයන්ට අවවාද දෙනවා වගේ ආයි මේක කරන්නේ පාග අවාද හැබ යෝග අහන්නේ සමහරු ඉන්නවා හරි උඹලා පොලිසිගයාානේ හරි බලාගාමක දෙන්න වැඩේ කියලා අරමිනිස්සුන්ට දැන් තවත් ඊට පස්ස කරදර කරනවා එදකොටේ මිනිස්ස මොකද කරන්නේ ආයත් ගිහිල්ලා ඊට පස්සේ මොකද කරන්න පොලිස්සියෙන් කරන්න මේ පුද්ගලයා අවල්ල එක්කෝ හිරිදාන්න. විධාන සාාවවිීන් කරන්නේ දනුවන් දෙනේ සමහරලාවට මාසගාන කිරේදාන රිිමන් කරන දනුවන් දෙනවා සා කියහල දනුවම දෙන. තැ මිනිසු දනුවන් ඒ කාලිත් දිවිල්ල දැන් අද තියෙන දනුවන් සමහරලාට ඉස්සර දනුවන්ග නැහොත්තවොට පුොදුමවෙයි. ධර්මානු කළ බුද්ධ දේශනාවල සඳහන් වෙනවා ඉස්සර රජවරු දීපු රාජ දනුවන් දස වදය කියල තින ඒවා අහගෙන ඉන්නකොට ැඟ හිරිවවැටෙන සර රජවරු දනුවන්දීප හැටි මනිීමරු අපරාධකාරය හොරු වැරදි වැඩකරප මිනිස්ුවල්ල සහන අතක් කපනවා කියල් එක්කු අධදෙක කපනවා කකුල් දෙක කපනවා පොලොවේ වල්ලල ඇතාලාවුව පාගවන ව කිය උල ඉන්දෝනවා කියන සනීපද කියලා හිතනික උුලක්කින් දෝනොට ඉස්සර රඔබත් හල තින උල තින හලා එකොට රජවරුන්ගේ කාල මිනිසු නුවන්දීප හැටි එතකොට හිස ගසා දමන උ ඉන්දෝන සමාරලාට යටිපතුල් පල ගිනි පොකරු ැවිද්දෝවා නෙතකට ඔය වගේ වද දෙනවා. ඒකාල ඒ වදහිංසා කරනවා ඒකැන ඒ තමයි රජවරු වැරදිකාරයන්ට ඉසරදීපු දනවා. ඒ දනුවමින් තමයි මිනිස්සු වැරදිවලින් වලක් කොලා යහපත් ජීවිත ගත කරන මිනිස්සුන්ට තමන්ගේ රටේ රාජ්‍ය තුළ නිදහසේ අර මිනිස්සුන්ෙන් කරදරයක් නැතුව ජීවත්වෙන්න රජවරු ඒ නීතිරීති දනුවන්තුළ තමයි පරිසරයක් හදල දීලතියෙන්. එතකොට හොඳ මිනිස්සු නරකමිනිස්සු අපරාධකාර වැරදි වැඩකරනම නිස්සු. ඊළඟට ඒ අයට දඩුවන් දෙන ක්‍රම නීති, රාජනීති, රාජබටඕවා ඒ කාලෙත් යම් කිසි රජුරු අග හිරගෙවල් වා තිබි තියෙන. එතකට ඒ එක සාමාන්‍ය මනස්සලෝක අදත්තියෙන කම. අමනුස්ය අතර පවා අපිට නොපේ එන මේ යක්ෂ අතර පවා ඒ අයි පාලනයකනඒ ක්‍රමවේදයක්තම එතන වයිශ්‍රවණ දෙවිය කියන්. සාමිනිණ භාකිතුන් අහස බො මේ කතාව කෙටෙන් ආටානානන්ති සූට යන කතාවේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න සතර අරන් දෙවියන් අර අමනුස්සය එකතු කරගෙන ඇවිල් යක්ක්ෂනාග කුම්බාණ් ගහන් දරුවක කියන බදු හාදුරන්ට කියන්නේ සාමිණ උබහන්සගේ ශ්‍රාවකයන්ට මේ අයගෙන් කරදරයක් බහදාවක් හිරිහැරයක් ඇතිවුණොත් මෙන්න මේ ක්‍රමේ අනු ගමනය කරන්න ඉස්සල්ලා පළවෙනිදේ තමයි සත්්බුදුවරන්ට වන්දනා කරලා තමන්ගේ ගුණ සිහි කල්ලා හොඳ සීලේක පිහිටලා වෛශ්‍රවන් දෙවියන්ට කියනවා. මේ අමනුස්සේ මගේ පස්සංෙනවා මං යනකොට මගේ පස්සිං යනවා මං වාඩියුලා හිටියත් හිටගෙන හිටියත් නිදාගන්න ගියත් මට කරදරු අනි මාව බේලදෙන් මේ අමනුස්සයාගේ ම ආරක් සහකලදින් මං මෙහෙම ගුණ හපත් කෙනෙක් කියලා කියන එහෙම කියද්දි කිය අද්දි දෙවියන් ඊට පස්සේ ඒ අමනුස්්‍යයට අවවාද කරනවා කේ අර ප්‍රසාධ ක පාහරිනවා හුට අවවාද කරත් කියන යහනැතුව බදුහාදුරන්ගේ ශාවකයන් කරදර දිගට දිගට කරදර කරනවා න යක්ෂ සෙම්පතිවරුන්ට හඬ නඟා කියන්න කියනවා. මව බේරලා දෙන කියලා. අනන්නතකොට යක්ෂ සම්පතිවරුවා අමනුස්්‍යයාව වැදගෙන ගහිල්ලා හට දනුවන් කරලලා බුදු හාන්දුරන්ගේ ශාවකයයක් ආරක්ෂා කරලා දෙනෝකේ. ඔොහෙම කියලා. ශ්‍රවණ දෙවියන් කියෙනවා සාමීනී භහක්ඇතුන් වහන්ස අපි මේ ාවේ තතාගතයන් වහන්සේ ඉදිරියේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ ආරක්ෂාව ගැන මේ යක්ෂේගෙන් අමොනුස්සේගෙන් කාගෙන් හරි මේ ධර්මමාර්ගයන ශාවකයකුට හිරිහරයක් වුුණොත් ඒ අයි වාරක්ෂා කරන්න අපි පෙනීන්න අපි මෙන්න මේ විදිහයට ඒ අයි ආරක්ෂ කරනවා කියල ඔබවහන්ස ඉදිරිී කියලා යන්නයි මේ ආවේ බුදුරජාණන් වහන්සේට මේ කතාාව වයිශ්‍රමණ දෙවියන් කියලා අරාපු පිළිවලට වන්දනා කරලා අතුරු දහන් වනා අරයක්ක්කු අමනුස්යෝ තේ දිහට නොපිී ගිය දැ මේ කතාාව බුදුරජාණන් වහන්ේ ආගෙනහිටම කතාව පසුවදා බුදුරජාණන් වහන්සේ භික්‍ෂු සංඝයා රැස් කර කැස් කරලා අර කතාව ඒ විදිහටම බුදුරජාණන් වහන්ේ බුදුමුවින් සංඝයාට දේශනා කර එනිසා තමයි අද පිරිත්පොතගත් හමද බොෝ දෙනෙක් එක නොදන නිසා මේකම කොටසයි ආයි තියෙන්නෙ කියළ හිතන් පිරිත් පොතේ ඔය කතාව දෙපාරක්තියෙන. පළවිනි පාර්තිීන වශ්‍රවන දෙවියන් බුදුරජාණ වහන්සේට කියන ඔය සම්පූර්ණ මුළ කතාාව විස්තරේම තිය. පසුවදා බුදුරජාණ වහන්ස සංගයා රැස් කරලා ඔය කතාවඒ විදියට බුදුමුවින් කියනවා මහනනීයේ රාට්‍රී මේ විදියට සතරවරන් දෙවියන් මේ යක්ෂ නාග කුම්බාන්්ඩ ගාන්දර මේ ඇත් එක්කාාව මෙන්න මේ කතාව කිව්වා මහනින උබහන්සේල මේක මතකතියාග ධාරණය කරගන්න මගේ ශ්‍රාවකයන් වුව භික්ෂු භික්‍ෂුණ උපසක උපාසිකාවන්ට යම් කිසි අමනුස්සයගගෙන් කරදරයක් බාදාවක් හෙරිහරයක් ඇති වුණොත් යෂ නාග කුම්බාන්්ඩ ගහන්දර්මය ඕනම අමනුස්සේක්ගේ කරදර බාදා හිරිහර ඇති වුණොත් මේ ක්‍රමේ අනුගමනය කරන්න කියලන්න බුදුරජාණන් වහන්සේ සංඝයාට පසුවදා සංගයා ැස් කරලා බුදුමුවයින් දේසනා කර එතකට එහමනම් බුදුරජාන් වහන්සේ අනුමත කරාමේ ක්‍රමේ ඒනම් බුදුහාමුන්දුරන්ගේ ශ්‍රාවකයන්ට අමනුස්්‍යයංගෙන්ග වෙන කරදර බාධාව පත්තුලින් ආරක්ෂාවෙන ක්‍රමය තමයි ආටානාටහි සෝට්‍රතිය එතකොට මේ දේශනාව සහල්ලාට ඔබට මේ පිරිත් පොත ගත්තාහම පාලි භාසාාවෙන් ඔබට මේක තේරෙෙන් නැති වෙන්න පුළුව ආටානාටීකන අචනය ඇහෙනකොට පොඩිකාලින්න සහලට අහල ඇති පරි්ගිවල්ල ැහිලා ඇ එතකොට ඔබ සමහල්ලාට යම් සිංහල සරල පරිවර්නය තියන පිරිත් පොතක් හරි අරගෙන මේ එකක හොදට කියවල මේක අදහස තේරුම් ගන්න මොකක්ද මේ තියෙන් ඒ තේරුම් ගත්තට පස්සේ මේක තිය මේ ධර්මමාර් ගැන ශාව කියන්ට අපිට නොපෙනෙන බලවේගවලින් මේ අමනුස්සේගේ යක්ෂේකෙන් කරදරයක් වෙනවා නම් ආරක්ෂාවෙන ඒ අයි වාරක්ෂාකරණ ක්‍රමේ එහමනං අපිට පේනු අප ජීවිතවල මේ සංසාරයේ මේ අන මනුස්‍යජිම මනුස්්‍ය ලෝකයින් අපි විතරක්නම ජීවත්තේ. බුදුරජාණහස පෙන්වා මේ හිරුස් සහඳුගේ ආලෝකය විහිදන පරාසේ තුළ සත්ත්වයන් උපදින තල තිස්ස එකක්තය මනුස්ස ලෝක කිය එක. සතරාපායක්තිවා නරය තිරිසන් ලෝකයේ, ප්‍රේත ලෝකයේ අසුරපායි ප්‍රේත කොටස් කොච්චර ඉන්නවද. නොපෙනෙන සත්්‍යය කොච්චර ඉන්නවා. තිරිසන් සත්‍යය කොච්චර ඉන්නවා. ඊළඟට දිවිය තල. රපාවචර බ්‍රහ්මලෝක අරූපී බ්‍රහ්මතල එදකොට මේ අපිට ඇහැට නොපෙනෙන දිවියතල බ්‍රහ්මතල අරූපී බ්‍රහ්මතල අමනුස්ස කොටස් නිරේවල් අපි කවරු දැකපු දේවල්න්නමින් හැබැයි බුදුරජාණන් වහන්සේ බුදු හසින් දැක් අපිටේ දිවස නැති වනාට බුදුරජාණන් වහන්සේ දිවසිම් බුදු වැසින් උන්වහන්සේගේ බුද්ධඥාණයන් වොලින් උන්වහන්සේ අවබෝධ කරලා දැකල අපට දේශනා කරා ඔබටත් භාවනා කරලා හිත වඩලා බුදුරජාණන්හන්සේ පෙන්න්න පු ක්‍රමීයටට භාවනාකරොත් ඔබටත් ඒ හැකියාව නැතිකරගෙන ඒ දේවල් ඔබටත් ප්‍රත්්‍යක්ෂ කරගෙන දකින්න පුළුවන් ඒ ක්‍රමිත් බුදු හාන්දුර අපිට කියලතුම්. ඒේනිසා මේ අමනුස්්‍යයන්ගේෙන් අපිට බාදා කරදර ඇතිවන්න පුළුවන් මේ යන ගමනි මේ සසරි කොච්චර අපිට කරදර වෙලා ඇත්ද. පංවතුන අංගුත්තර නිකායි සඳහග වෙන අනාගත බයසූත්‍රය අනාගත භයසූට්‍රය ඒ දේශනා බුදුහාන්දුර පෙන්න්නනවා මහනෙන මෙන්න මේ විදිහයට හිතල අනාගතය ගැන බියක් ඇතිකරගෙන වීරිය වඩන් එබී ඇතිකරගන්න වීරිය වඩන් ඒ තමයි කෙලෙස් සහිතව ප්‍රමාදවෙවී ජීවත්වෙද්දි කොයි මොහොතේමාව අමනුන්සේගේ ගොදුරක් වෙයි දන්නේ කළ හිතන්නකින්. පස්සේ බැරියේ පස්සෙ බැරිිය ඇ සිල්රකින්න ඕය භාවනාගරන්න වූුවට කල් තියෙනවා කියකි ඉන්න අතරේ කොයි මොහොතහරි අමනුන් සසේගේ ගොදුරක් වෙන්න පුුව ඊට කලින්මං අප්‍රමාදීව ධර්මී පිහිටලා සිල්වත්ව ගුණුවත්ත මගේ ආරක්ෂාව හදාගන්න. මමා මොනුස්සේගෙන් අනතුරක් නොවෙන විදි ආරක්ෂිත භහවනාවෙන් සීලෙන් මගේ ජීවිතය මං ආරක්ෂකර ගන්න මං කොහොමහරිමේ භානක සසරින් ගැලවිලා යනු. කාගවත් ගොදුරක් වෙන්න කලින් කියෙල වීරය වඩන්නකින්. එහමනං අපිට පේනවා මේ අන සංසාර ගමනේ ඒ අනතුර විපතා අපිට තියෙන අපේ ඇස්තෙකට නොපෙනුනාට තියනිසා. ඒ වනුත් ආරක්ෂාවන ක්‍රමේ ධර්මානුකුල බුදුරජාණන් වහන්සේ පෙන්න ලදීලා තියෙන් ඒක නොදන්න කෙනා තමයි බොහෝ වෙලාවට නොයෙක් තැන්ගොල ගිහිල්ලා තමන්ගේ ජීවිතය තවතවත් පීපතට අමාරුවයේ වැටෙන් ඉතින් ඒනිසා ධර්මය හැසිරන්න කෙනාට දෙවියන්ගේ පිහිට තියෙනවා සතුරු අරන් දෙවියන්ගේ ඒගේ ආරක්ෂාව පිට රැකවරණ ධර්මය හැසි ්‍රාවකයට තිය නොති එනිසාවබ සීලයෙන් ශක්ති මත් වෙන්න මෛත්‍රිය වඩන්න මෛත්‍රියෙන් ශක්ති මත්තේ අන්න එතකොට ඔබට ඔබී ජීවිතය තුළ ඒ ආරක්ෂාව රැකවරණය ධර්මාණුකුලුව හදා ගන්න පුලුවන්කම තියනවා. ති අද ඔබට මේ ධර්මාණු ශාසනාව විශේසිෙන් කියල දුන්නේ. මේ අමනුස්සයන්ගෙන් කරදරයක් බහදාවක් හිරිහැරයක් විපතක් ජීවිතය ඇති වනොත්. ධර්මාණුකුලුව අපි ආරක්ෂාවෙන්න්නේ කොමද. තින් එනිසා ඔබට මේ දේශනාව මේ කාරණ හොඳර ජීවිතයට ගලපගන්න. ආයෝගිකව ජීවිතය තුළ ගලපාගෙන දවසෙන් දවස පීවරෙන් පියවර හරි ඔබ සීලයෙන් ශක්තිමත්තෙන් මෛත්‍රියප පුරුදු කරන්න භාවනා වඩන් ගුණධර්මයෙන් ශක්තිමත්තයෙන් ඔබට විශාල් ආරක්ෂාවක් රැකවරණයක් ඔබේ ජීවිතය තුළ ධර්මී තුළින් හදා ගන්නපොලු ඒ පිණස් ඔබ හැම දෙ නාටම තුනළුුවන්ගේ ආශිර්වාදය සියලු දෙවිය අන්ගේ පිහිට රැකවරන ලැබේවා 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 කියලපි ආශිරවාද කරනක් අද මේ ධර්මාණු ශාසනාවෙන් අපි රැස්කරගත් සියලුපින්. සියලු දෙවියෝ සාදු කාරදිදි අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට ඇැකවරන නාශිරවාදය ඔ බහැම දෙනාටම ලැබේවා කියලාපි ආශිර්වාද කරනවා. ඇති විශේසිෙන් අද මේ ධර්මානු ශාසනාවේ පින් බරදායකත්ත දරන්නේ නිර්මලා වීර සේකර මහත්මිය ඇතුළු පවුලේ පින්වත් ඒ පිරිස එකතු වෙලා තමයි ධර්මාණු ශාසනාව පින් බර යකත රන්න. එතුමකි ප්‍රධන අරමුණ තමයි දෙදස් විසි දෙකේ අගෝස්තු මස දහනමවිනි දිනට පරලෝ සැපත්වී වසර පහළවක් සම්පූර්ණ වෙන තමාදරණය පියාණන් වන ලාල් වීර සේකර මහත් මාට්පින් අනුමෝදන් කිරීම එතුමන්ගේ පරලෝ ජීවිතයේ සැපවත්වේවා සූපත්තේවා සංසාරදුකින් අතමිදේවා කියල ලාල් වීර සේකරයේ ආදරණය පියාණන්ටපින් අනුමෝදන් කිරීම. එතුමා ඇතුළු මිය පරල්ලවගේ වර්ග පරම්පරාගත සංසාරගත සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙලා සංසාරදුකින් අතමිදේවා කිලොබ සාදු කිිලපින් අනුමෝදන් කරන්න. තින් ඒ වගේම නිර්මලා වීරසේකර මහත්මිය එතුමියගේ ස්වාම්පුරුෂයාවන ප්‍රසන්න ජයසේකර මහත්මා අශිනි ජයස දියනිය සෝමා වීරසේකර මෑණියන් නිරෝෂා සහන් නිම්මි කෙන සහෝදරියන් දෙපල, නිශාන්ත සහෝදරය ඇතුළු ඒ පවුලි හම දෙනාම් සුජීවත්ත ඉන්න ඒ සියලු දෙනාම ධර්මශ්‍රවණය කරපු බහැම දෙනාමත් බණහපු ලක්වා සලුවා සිහැම දෙනාමත් නිදුක්කේවා නිරෝගි වීවා සුව පත්තේවා සියලු දෙවියන්ගේ පිහිට ඇැවන තුළු රංගේ ආශිර්වාද බහැම දෙනාටම සැලසීවා. උතුම් ධර්මාවබෝධයේ පිණිසම ඔබැහැම දෙනාටම මේ පි නාශිර්වාදයක් පාර්මිතාවක් වීවා කියල අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකා සటాజබుමටటాදීවානාగా මහිද్ధిక uഞන්తగను ෝதி్ చిරන්రਖන්තුుළక සාాసනం ආకసටటజබుමටటాදීවානාగా මහිද్ధిక పഞන්తగనుమෝதிతවා చిරන්రਖන්තුుදේశනం ආකාసటజබుමටటాදීවානාగా මහිද్ిక పഞන්తగను ෝதிతວ່າ చిරන්రਖන්తుතුවంసදා ඇමති නාටම සම්මා සම්බුසාරණයි සත්සත් නිවන මෙත්සතින් ඔබ පතගෙනන උතුම් බොදුබනපදයයි ඔබට මෙලෙස ශ්‍රභණය කරන්නට සැලසුේ පාසන් හවන්ත සත් පුරුෂවත්ති ඔබ අප ලැබුහ වූ මනුසද්ජිහිවිිතය තුළ ඒ භාග්‍යපතුන් වහන්සේගේ නිර්මල සඳහම්පදයකින් නිවී සැනසෙන්නට පාසන හවන්ත වවා එවැනි අති උතුම් වූ සදහම් දේශනාවක් ශ්‍රමණයකොට අවුසනයි ඔබාපමහඳී සිටින්නේ. එනිසාාවෙන් ශ්‍රවණය කළ උතුම් වූ සදහම් පදේ සියලුමදේශනාමයේ කුසල් ඔබා පැහැම දෙනාටම දරමාව බොහොදේ පිනිිස්සූපකාරකබේවා කියන උතුම් ප්‍රර්ථනාවන් අප මේ වෙලාබකතු කරනවා. පෙන් මත්න සද්ධර්ම දේශනාව ධර්මාන කොළල සිදකරට දුනේ, අතුර ගිරිය ශ්‍රී සොදහම් පදල මේේ ගෞරබනි නිර්මාතර වර, හොරන දික්හේන පුර ශීල සස්වාන ගිලන් භික්ෂ මධ්‍යස්ථානය වගේම. උතුම් බක්වුල මහහා සෑයේ ෞරපණි නිර්මාතර, විචිට්‍ර ධර්මකතෙක පරම පූජනී අප පින් මත් පූජ පාද, අප ගොර දේවෝත මති ගෞර වාහස් පද, ගලිගම ෙන් ඥානදී පපගේ නායක ස්වාමින්න් වහන්සේ. මත්ස්වාම හසේ විසින් ස් ්‍රේල් යාාව සිට දේශනා කරබෙන් මිලස විසිරුවා හරින මේ උතුම් දර්මානු ශාසනාවේ පින් බරදායිකත්වේ නිර්මලාවේර සේකරමහත්මය ඇතුළු පවලේසු පින්මත් පිරිිස එහැමදිනාටමත් ධර්මා බෝධීේවා පින් මත්ස්වාමි වහන්සේට සියලු දේශනාමය කුසල්ද අනු මෝදනාවේවා උපකාරකවේවා කෙනු තුම් ප්‍රාර්ථනාම එකතු කරමෝ. සාධහෝ සාධහෝ සාධෝ. ේ ම් බේ ිහඳින් සමුගණටයි බලාපොරොත්තු බන්නේ වටිනාබූ අරුත් සම්පන්න වූ ධර්මානුකෝල වූ උතුම් සත්්ධර්මදේශනාවකින් මෙත් සදහාම් දේශනාවකින් නැවතත්මනක හෙමෝ. හැම දෙනාටම ධර්මාව බොහදේවේබා තෙරවන් සරණයි.